සමාජය තුළ රෝගීන් වාර්තා වීම සහ සමාජ ව්‍යාප්තිය කියන්නේ කාරණා දෙකක්. කියන සමාජය තුළ රෝගීන් වාර්තා වෙනවද කියලා කවුරු හරි මගෙන් ඇහුවොත් එහෙම උත්තරේ තමයි ඔව්. මොකද දැන් ඊයේ දවස් තුල වාර්තා වෙච්ච අන්තිම රෝගීන් 260 නම දෙනා ගත්තාම නිරෝධායන මධ්‍යස්ථාන ඇතුලින් වාර්තා වෙලා තියෙන්නේ දෙන්නයි. ඒ කියන්නේ එකකින් අනිත් පැත්තෙන් අදහස් වෙනවා 267ක්ම නිරෝධායන මධ්‍යස්ථාන වල නෙමෙයි එතනින් එළියේ. ඒ හරහා කියවෙන කතන්දරය තමයි ඒ එළියේ හිටියයි කියන එකෙන් එයා සමාජය තුළ තමයි ඉඳලා තියෙන්නේ. ඒතකොට සමාජයේ තුලින් තමයි රෝගීන් වාර්තා වෙන්නේ බහුතරය මේ වෙනකොට. ඒතකොට ඒක අපිට බැහැර කරන්න බෑ. ඒක වසංගත රෝග විද්‍යාංශයෙන් නෙමෙයි කාටවත් ඒක බැහැර කරන්න බෑ. ඒක අපි අස්පනා අපිට පේන්න තියෙන දේ. කියන කාරණේ ඒක සමාජයේම දන්න දේ. එතකොට සමාජයේ හිඳ සුරක්ෂිතයි කියලා කියන්න බෑ. එහෙනම් තමයි අපි අර සමාජයේ ජනතාවට කියන්නේ එළියට බහිනකොට තමන් මේ මොහොතේදී ගන්න පුළුවන් උපරිම වගකීම් සහගත හැසිරීම වගේම තමන්ගේ ආරක්ෂාව සහ තමන්ගේ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න කියන පණිවිඩය. නමුත් අර මං කියන්න උත්සාහ කළේ සමාජයේ තුල රෝගීන් හමුවීම සහ සමාජ ව්‍යාප්තිය කියන දෙකක් කියන එක. සමාජ ව්‍යාප්තිය කියලා කියන්නේ ඒක තාක්ෂණික කාර්යයක්. ඒක ඇතුලේ තියෙන නිර්වචනයක්. ඒතකොට නිර්වචනය ඇතුලේ අපි ඉතාම පැහැදිලිව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා කියලා තියෙන සරල නිර්වචනය තමයි එකිනෙකට සම්බන්ධ නොවූ බහුවිධ පොකුරු රටේ තැන් තැන් වලින් වාර්තා වෙනවා. ඒතකොට රටේ තැන් තැන් වලින් පොකුරු වාර්තා වීම තියෙනවා. නමුත් දැනට වසංගත රෝග විද්‍යාංශ කියන්නේ මේ සියල්ල මිනුවන්ගොඩ පොකුරත් එක්ක සම්බන්ධයි කියලා.